මේ සියල්ල මැද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්නවා. මේ පරයන්ට පරට්ටියන්ට කියන්නේ අප්පු හාමිලට අප්පු හාමිනෙලට කියන්නේ උඹලගේ අපේ රටේ රාජ්‍ය ජාතියේ ළමයි අපොස සාපෙළ විභාගයට ඉඳගන් හදන්නේ. දහසක් දුෂ්කරතා මැද ඇති හැකි පවුල් සීමිත ප්‍රමාණයක ළමයින්ට මේ ප්‍රශ්නේ ඒ ප්‍රමාණයට දැනෙන්නේ නැහැ. සමාජ පීඩනයක් ඇති මේ දකින්න දේවල් එක්ක ප්‍රචණ්ඩත්වයෙන් නත් මිදින්නේ. හැබැයි සාමාන්‍ය පොදු මහ ජනතාවගේ ළමයින්ට එදා වේල කා ගන්න බැරුව ඉතාමත්ම දුක්පුසු ජීවිත අත්පත් වෙලා තියෙනවා. එහෙම වටපිටාවක තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනෙහිටින්නේ. මේ දවස් 10වත් හෙට ඉඳලා කාලකන්ණි වැඩ නොකර පාරවල් බ්ලොක් නොකර තීරණයක් කාලා ළමයින්ට විභාගයට ඉඳගන්න දීපල්ලා. අපට තොපි වගේ නෙමෙයි මේ වැඩිහිටියන්ට කියන්නේ. තොපි වගේ නෙමෙයි තොපි විනාශ කරන මේ රට බේරගන්න අනාගත පරම්පරාවක් ඕන. අවුරුදු 15 16 17 අතර වයස් කාණ්ඩවල ළමයින්ට තමයි මේ රට බේරගන්න පුළුවන්. 2050 වෙනකොට චීන, ඇමරිකානු, ඉන්දියානු මේ රට කොල්ල කරනවා උන්ගේ ගමනාන්තේ. එතකොට මේ ඉන්න මහා පරයෝ මැරිලා ඊළඟ මහා පරයෝ වයසට ගිහිල්ලා අපේ තත්ත්වයට අපිට කියන්න බෑ. අපි නොඉන්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්, හිටියත් වැඩක් නැහැ. එතකොට මේ රට බේරගන්න අපට නායකයෝ වුණ මහජනතාවක් ඕන. ඒ අනාගත මහජනතාව තමයි මේ අපොස සාපෙළ විභාගෙට ලියන්නේ. ඒ අනාගත නායකයෝ තමයි මේ අපොස සාපෙළ විභාගෙට ලියන්නේ. ඒ නිසා පෙරට්ටන්ට කියන්නේ, ජෙප්පන්ට කියන්නේ, ඒ කියන්නේ මාලිමාවන්ට, යලි පෙරට්ටන්ට කිව්වම අන්තරයට මේ කියන්නේ උඹලගේ රිලා නැටුම් නොනට මේ දවස් 10 ඉඩ දීපල්ලා ළමයින්ට හිතේ එකලාසයක් ඇති කරගෙන විභාගෙට ලියන්න. උන්ගේ ජීවිත නම් විනාශ කරන්න එපා.